අපට වැඳලා උදේ ගෙදරින් ගියා පේකම පුතා හවස ගෙදර ආවි පෙට්ටියකින් අපි මේ දුක කොහොම දරා ගන්නද යනුවෙන් බම්බල පිටියේදී දුම්රියක ගැටි මිය ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ නවීන් අවිෂ්කගේ පියාවන ජී.ටී. කමල් මහතා හැඬු කඳුලින් පැවසීය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ ශිෂ්‍යයෙකු වූ නවීන් අවිෂ්ක තවමත් 22 වෙනිවියේ පසු වන තරුණයෙකි අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පෙරේද අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ යමින් සිටි ඔහු බම්බල පිටි දුම්රි ස්ථානෙන් බැස පාරමාරු වීමේදී අලුත් කමබල ධාවනයේ වූ මන්දගාමි දුම්රි ගැටී තිබේ නවීන්ගේ පියා දරාගත නොහැකි වේදනාවකින් පවසා සිටීමේ වැන්නකි දුම්රි ගැටී රේල් පාර මැදට විසි වෙලා දුම්රි මැදිරි දෙකක් ධාවනයේ වෙලත් පුතාගේ ඇඟට කිසි තුවාලයක් වෙලා නැහැ ඔළුව වැදුණු නිසායි මරණය වෙලා තියෙන්නේ කියලා රෝහලෙන් කිව්වා එයා පාර පන්නකොට ළඟ හිටපු අය කෑ ගහලා පයින් එපා කියලා බයවලා දුම්රි වැදිලා ත්‍රිවිල් එකෙන් රෝහල් තරන්න යද්දී නමත් කියලා මම වාට්ටුවට ගිහින් බැලුවා පුතා නැහැ පස්සේ මෝචරීට යද්දි ට්‍රොලියක් උඩ හිටියා යයි පියා දැස පිසඳමමින් පැවසීය නවීන් පදිංචිව සිටි කලුතර උතුර එතන මඩල නිවසට යන විටත් ඔහුගේ දේහ නිවසට රැගෙන වී තිබුණි එතරම්වල ප්‍රදේශවාසීන් මග දෙපස සුදු කොඩි වලින් සරසා තිබූ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ දහස් ගණනක් සිසු සිසුවියෝ එහි පැමිණ සිටියහ. නවීන් අවිෂ්කගේ මව කලුතර බන්ධනාගාරයේ නිලධාරිණියකි. සිය එකම පුතුගේ වියෝ දරාගත නොහැකිව ඇය බලාගතට බලාගෙන සිටියි. මම පුතාව ත්‍රිවිල් එකකින් එක ගිහින් 6:05ට විතර කලුතරින් කෝච්චියට නගලා ආවේ. 7:30ට විතර යාට කෝල් කීපයක් ගත්තා. පිළිතුරු දුන්නේ නැහැ. එක වෙලාවකින් බම්බල පිටියේ පොලිසිය මහත්තයෙක් කිව්වා පුතා අනතුරකට ලක් වෙලා 72 වාට්ටුවේ ඉන්නවා කියලා. නවීන්ගේ ළඟම මිතුරෙකු වන ආශාන් සම්පත් මෙසේ පැවසීය. නවීන් ශිෂ්‍යත්වයෙන් ලකුණු 182ක් අරගෙන කලුතර විද්‍යාලයෙන් කොළඹ රාජකීය විදුහලට ඇතුළත් උසස් පෙළින් පසු ශාස්ත්‍ර පීඨයට ආවේ. හරිම අහිංසක නිහතමානී චරිතයක්. අපිට එයාගේ මරණය හීනයක් වගේ. අපිට මේ දුක දරා ගන්න අමාරුයි. යනුවෙන් පැවසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කනාරත්න පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු කතිකාචාර්යවරු නැතුළු සියලු පීඨවල සිසුහු විශාල පිරිසක් නවීන්ගේ නිවසට පැමිණ සිටියහ. නවීන්ගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ කලුතර උතුරු පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.